අයිබවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කාබනික කෘෂි කර්මාන්ත සඳහා ලෝකයේ තවත් රටවල් පෙළඹෙඩු ඇති බව ජනපති කියයි විධිමත් නගර සියයක් රටේ ජනතාවට උරුම කරනවා අගමැති පවසයි ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර රත්නපුරයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් කාබනික කෘෂි කර්මාන්තය සඳහා ලෝකයේ නවක රටවල් පෙළඹෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ඉතාලියේ රෝම නගරයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතයි Speakers. We'll start with the Italy Roma Nagariti Arambunu, Exat Chatinke, Ahar Paddi Samudwe, Rajanaika, Pur Sasil, Janatipati, Gotabi Rajapaksham Hatabisin, Amatan Lepua, Emasaka Chavate Quimin, Anakit Parapuri, Ahar Surakshadavi Sah, Pur Sahatikiri Mudisa, Kabinika Krishakar Mantiaks and the Havu, Sri Lankavi Praveshit, Tavatratawal Pelamudu Etai, Tama Apik Shakran Papai, Janatipati, Gotabi Rajapaksham Hata Prakashukale, Exat Chatinke Mahalikam, Antonio Guterres Mahatagi Mulika Twin, Tedina. පුරාතන සමුළුවට රටවල් රසක නායකයෝ සහභාගී වී තිබුණා 2030 වන විට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්කය වෙත පිවිසීමේදී ආහාර පද්ධතිවල ඇති බලපෑම සමුළුව මගින් සාකච්ඡාවට ලක් කෙරුණා තරුණ පිරිස් ගොවීන් ආදිවාසීන් සිවිල් සමාජ ක්‍රියාකාරකයන් ශ්‍රේෂ්ඨ ගණනාවක නියෝජිතයන් නව ප්‍රවේශයක් සහිතව සමුළුවට එක් වුණා ආහාර සඳහා ඇති අයිතිය මූලික මිනිස් අයිතිය තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයක් තනිව ක්‍රියා කළද ගෝලීය ආහාර පද්ධතිය පවතින සංකීර්ණතාව පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතු බවයි Food security and nutrition for our future generations. Thank you. ජනාධිපතිවරයාට රටේ නගර කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තවමත් රටේ බොහොමයක් නගර අපිරිසිදු සහ අපිලිවෙල බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක් වෙමින්. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගල හිරිපිටිය නගරෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්ුණා. ඒ අරලියගහ මන්දිරයේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි නගර සියයක් එකවර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කර අලංකාර කිරීම සඳහා රජයේ වැය කරන ලද මුදල රුපියල් මිලියන 20ක්. ඒ අනුව නගර සියය සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබෙනවා. අපේ රටේ ජනතාව කැමැති තමන්ට ළඟ නගරය දිනු වෙනවා දකින්න. හැමදේටම කොළඹ යන්නේ නැතුව ළඟම නගරයෙන් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් නම් කියලා ජනතාව හිතන එකේ කිසිම වරදක් නැහැ. අපේ රටේ බොහෝමයක් නගර අදටත් තිබෙන්නේ අපිලිවෙලකට බව කාටවත් හංගන්න රහසක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. සමහර වෙලාවට නගරයක වැඩක් පටන් ගත්තම මැතිවරණයක් ඇවිත් බලේ සිටි අය පැරදුනාම ඒ වැඩේ එතරම්ම නවත්තනවා. මේ නිසා අනවසර ඉදිකිරීම් මුල් බැසගත්තා. හරියට පානු පද්ධතියක් නැති අපිලිවෙල නගරයක් තමයි මේ අයගේ නගරය වුණේ. හරියටම කිව්වොත් කපුටු කූඩු වගේ. අපි නම් යුද්ධයක් තිබෙද්දිත් සංවර්ධනය අමතක කළේ නැහැ. නමුත් ඊට පෙර නගර සැලසුම් සහ සංවර්ධනයට කිසිවෙකුත් අත තිබ්බේ නැහැ කියලා ඔබට මා අමුතුවෙන් කිව යුතු නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ නගර සංවර්ධනය කඩිනම් කරන්න විශාල අවශ්‍යතාවයක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා. 2015 අපි පෙරදුනෙන් පස්සේ අපිට ලැබුණු සහතිකය ළමයි ආසියාවේ දියුණු වෙනම නගරේ බවට කොළඹ පරිවර්තන වෙනවා කියන පණිවිඩය. ඒ සියලුම දේවල් විනාශ වෙලා කුණු ටික ඇද ගන්න බැරුව ගඳක් ගහන රටක් තමයි අපිට දුන්නේ. හැම නගරකම කුණු ටික ඇද ගන්න බැරි වෙච්ච ආණ්ඩුව පරිපාලනයක් එදා තිබ්බ. අද ඒ පරිපාලනය අපිට කියනවා කොහොමද මේ රට පාලනය කරන්නේ රට හදන්නේ කියලා උපදෙස් දන් හදනවා අපි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා රජයක් හැටියට ඒ වැඩපිළි අපිට 100%කින් අපිට විශ්වාසය තියෙනවා. ගෝඨාභය ජනාධිපති තමාගේද ජනපති බව හිටපු අමාත්‍ය විජිත් විජේමුණිද සොයිසා මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ තමාගේද අගමැති බවයි ඔහු පවසන්නේ. හරියට කරන්න බැරි නම් නම්බුපිටින් ගෙදර යන්නේයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
මේ රට වෙනස් වෙන්න ඕනේ. මේ ගෝඨාභය ආණ්ඩුව පිරියනවට අපි කැමති නැහැ. ගෝඨාභය මගේ ජනාධිපති. මහින්ද මගේත් අගමැති. මොකද අපි යාට විරුද්ධව ඡන්දේ දුන්නට මම මේ රටේ පුරවැසියෙක්. මට යහපත් රටක් ඕනේ. මට මිනිස්සු හොඳට ජීවත් වෙන්න ඕනේ. මේ ආණ්ඩුව කුඩු කරලා කඩලා වීසි කරලා දාලා කොක්කෙන් හරි කෙමිනෙන් හරි ආණ්ඩුවට කෙලවන්න අපට උවමනාවක් නැහැ. අපි කියන්නේ යකෝ මේක ගත්තනම් හරියට කරපල්ලා. අන්න කරන්න බැරි නම් දොට්ට බහැලා නම්බු පිටින් ඵලයල්ලා එච්චරයි. ඉතින් ඒකද අපි ආණ්ඩුවට කියන්නේ අපේ රජයේ විසින් ආරම්භ කිරීමට සියලු කටයුතු කරලා තිබුණා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් කඩුවෙල සිට කොළඹ දක්වා සියලු ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1374 ගණන් අමතුම මේ ඩොලර් මිලියන 1374 අපිට හම්බෙන්නේ ජපාන ණයාධාරය යටතේ 1%ට වඩා අඩු පොලියකට ඒතකොට මේ ඩොලර් මිලියන 1374 ගෙවන්න පටන් ගන්න තව අවුරුදු 15කින් පස්සේ අපි අමතුම ඒ කියන්නේ දැන් තියෙන ඩොලර් අර්බුදයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ එතකොට ඒ ව්‍යාපෘතිය නතර කරනවා මේ ආණ්ඩුව මේ නතර දැන් මොකද කරන්න යන්නේ දෙමටගොඩ සිට කිලෝමීටර් 19ක් අතුරුගිරිය දක්වා මේ කිලෝමීටර් 19ට ඩොලර් මිලියන 1620ක් යනවා සෑම වසරකම ඩොලර් මිලියන 108 ගානේ අපේ යමතුම අවුරුදු 15ක් ගෙවන්න උනන දැන් වැඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන ඩොලර් අර්බුදයට තවත් ඩොලර් මිලියන 108ක් එකතු වෙනවා වාර්ෂිකව අපි ගෙවන්න උනන රට මුහුණ දෙන ගැටලු හමුවේදී එකට සිට ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සාකච්ඡා ආරම්භ කළා. තවත් දේශපාලන පක්ෂ මීට එක්කර ගන්නා බවයි සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වූ පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ. පොදු ජනතාව මුහුණ දී ඇති අර්බුද සහ ඒ සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජී වීරසිංහ හිටපු ප්‍රධාන ලේකම් ඩී ගුණසේකර යන මහතුරු නැතුළු නියෝජිතින් කිහිප දෙනෙක් එක්ව සිටියා. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි පාලක ලේකම් චමීර කොස්වත්ත ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමු යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. අවුරුදු 72ක් තිස්සේ අපි විවිධ දේශපාලන පක්ෂ යම්කිසි උත්සාහයක් කළා තිනවා වාමාංශික පක්ෂ මේ අර්බුද ඉස්සරහ අපිට මේ රටේ නිර්දර පන්තියට වැඩ කරන ජනතාවට ජයග්‍රහණ දිනා ගන්න. ඉතින් ඒ අර්බු ඒ මැදිහත්වීම් ප්‍රමුඛ වශයෙන් සිද්ධලා තින්න පාර්ලිමේන්තුව ඉලක්ක කරගෙන ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි හිතනවා ඒ උපාය මාර්ගයේ යම්කිසි සීමාවක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා ඒකට විකල්පව ජනතා මධ්‍යස්ථානයක් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සහ ජනතා ව්‍යාපාරයට යම්කිසි ව්‍යුහාත්මක බලයක් රාජ්‍ය සමග කේවල කිරීමේ බලයක් ගොඩනැගීම තමයි අපේ දේශපාලන වැඩපිළිවෙලේ අපි ඉලක්ක කරලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ඉස්සරහ ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම් වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි සහෝදරුන්ව දැනුවත් කරා. ඉතින් ඒ දැනුවත් කිරීම ඇතුළේ අපි යම්කිසි අද සාකච්ඡාවේ අපි සාර්ථකත්වයක් අපි ගොඩනගා ගත්තා. ඒ සාර්ථකත්වමයි අපි ඉදිරියේදී විටින් විට නැවත මේ තියෙන දේශපාලන අර්බුදේ සහ අපි කිනකා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන එකඟතාවයක් හදාගත්තා. ඒ වගේම අපිට එකඟ විය හැකි කරුණුවලදී එකට වැඩ කිරීම සඳහා එකට ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙච්ච ආරම්භක එකඟතාවයක් අපි ගොඩනගා ගත්තා. අතර විවිධ දෘෂ්ටිමය වශයෙන් මත වෙනස්කම් තියෙන පුළුවන්. අපි ඒවා निराකරණය කර ගැනීමට අපි උත්සාහ ගන්නවා. ඉදිරියේදී ප්‍රශ්නවලදී අපි එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් සංගල දෙකතු වෙලා වැඩ කරන්න. ඒ වගේම මේ දෘෂ්ටිමය අරගලේදී අපට එකතු වෙලා ස්ථාවරයන් ගන්න පුළුවන් දෙකතු වැඩ කරන්න. ආණ්ඩුවෙන් පිටින් ඉන්න පක්ෂත් ආණ්ඩුව තුළ ඉන්න අනිකුත් වාමගාමී රැඩිකල් ජාතික පක්ෂත් එක්කත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්කත් අපි වෙන වෙනම දැන් සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒ වාස්තුවත් මෝරමින් තිබෙන නිසා මනෝමූල සාධකයේ වශයෙන් කියන්නේ කම්කරු බන්ධ ව්‍යාපාරය මේ ව්‍යාපාරය අතරත් හැකිදාක් දුරට අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගීමේ අනිවාර්ය අවශ්‍යතාවය පැනලා ගල දෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු සබඳතා සඳහා 800 වසක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් ඊයේ නිකුත් කරනවා. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ආර්ථික වශයෙන් වැදගත් සම්බන්ධතා රසකට අනාගතයේදී පියවර ගන්නා බව මේ අවස්ථාවට එක් වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර 800 වසක් සැපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම සිදු කෙරුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා කොන්සියුල් ජෙනරල් ආචාර්ය ජයන්ති ධර්මදාස මහතා ඇතුළු දෙරටේ සම්භාවනීය අමුත්තන් පිරිසක් මීට සහභාගීව සිටියා. සිංගප්පූරුවෙන්
දියුණු රටක් ඇති කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ ඉදිරියට ගෙන යාමට විවිධ ශේෂ්ත්‍රවල සිංගප්පූරුවේ දායකත්වයේ සහයෝගය ලබා දීම සඳහා සිංගප්පූරුවේ ආයෝජකයන් බලාපොරොත්තුෙන් සිටින බව විදේශ අමාත්‍ය විවියන් බාලකෘෂ්ණ මහත්මයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළා. දෙරට අතන වැඩි වැඩියෙන් ගමනාන්තයන් ඇති කිරීමට ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ ජීවත් වෙන සාල ප්‍රමාණයකට අභිවෘද්ධියට ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන සිංගප්පූරු හා ආයෝජකයන්ට ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැඩ කරන්න පුළුවන් තවත් ශක්තිමත් අවස්ථාවක් සටහන් කරන්නට මෙම 50 වසර වෙනුවෙන් නිකුත් කරන මුද්‍රය අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කර සිටිනවා. රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලමින් කලාකරුවන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. රංජන් රාමනායක කියන්නේ ඉතාම සුන්දර සංවේදී අයිති අසාධාරණ වෙනුවෙන් හැම විටම පෙනීහිටපු සුන්දර කලාකරුවෙක්. ඉතින් මේ කලාකරු වාද වෙනකොට සිරගත වෙලා ඉන්නවා. රංජන් එහෙම තමයි කතා කරන්න ගියා පොඩ්ඩක් සැලට කතා කරනවා. ඒ කතා කරන්නේ අයිති අසාධාරණ. ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිච්ච තීන්දුවක් නිසා අපිට ගොඩක් දේවල් කරන්න බෑ. එකම දේ තමයි ඒ වෙනුවෙන් ඉල්ලීමක් ආයෝජනය කිරීම. කලාකරුවෙක් හැටියට රංජන් රාමනායක මැතිතුමා සිරගත වෙලා ඉන්නවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ කලාකරුවා වෙනුවෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන්. එතුමාගේ තිබෙන බලතල අනුව රංජන රාමනායක මැතිතුමාට ඒ සමාව ලබා දෙන්න. මේ වෙලාවේ කලාකාරයෝ හැටියට අපි අසරණයි. අපිට මෙතනින් එහාට දෙයක් කරන්න නැහැ. අපිට පුළුවන් මේ විදිහට එකතු වෙලා ඔහු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරගන්න එක විතරයි. මට හිතෙනවා දැන් අපි මෙතන මේ කතා කරපු දේ රංජන්ට ඉදිරි කාලයේ සිරමැදිරියක් තුළ ගත කරන්න වුණත් ඔහුගේ හිතට ලොකු ශක්තියක් ධෛර්යයක් ආදරයක් ලැබේවි. සති දෙකක් තුළ ශ්‍රේණි කිහිපයක් සඳහා අධ්‍යාපන නාලිකා හයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විවිධ ආකාරයෙන් දරුවන්ට ඉගැන්වීමේ කටයුතු විශේෂයෙන් අප්‍රේල් මාසෙන් පස්සේ විවිධ ක්‍රමවේදයන් යොදාගෙන තියෙනවා. පළාත් මට්ටමින් මුද්‍රිත අභ්‍යාස සහ පාඩම් පාසල් වලට යවලා ඒවා දරුවන්ට ලැබෙන්න සැලසීම එක ක්‍රමයක්. අනිත් ක්‍රමවේදය තමයි විද්‍යුත් මාධ්‍ය මගින් ගුරුගෙදර වැඩසටහන ක්‍රියාත්මක කරනවා, නැනස වැඩසටහන ක්‍රියාත්මක වෙනවා, චැනල් 24 සහ 25 විකාශනය කරන්න. ඊට අමතරව තවත් සමහර පෞද්ගලික නාලිකා ඔවුන් විසින්ම සකසාගත්ත පාඩම් සටහන් ප්‍රචාරය කරනවා. අපි ඒ ගැන ඉතාම සතුටු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන ඊළඟ සති දෙක තුළදී විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අගතියට පත්වෙන ශ්‍රේණි තමයි 1 සහ 2 දරුවන් සාක්ෂරතාවය ගත්තේ නැත්නම් තාම අමාරුයි 3 ඉඳලා එහාට යන්න. ඒ නිසා 1 සහ 2 වසර සඳහාත් පහේ ශිෂ්‍යත් විභාගයට පින් නිසා 5 වසර සඳහාත් ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වෙනකොට 10 11 ශ්‍රේණි දෙකම වැදගත් නිසා විශේෂයෙන් මේ අවුරුදු උසස් පෙළ දරුවන්ට 13 ශ්‍රේණිය සඳහා චැනල් 6ක් අපි ඊළඟ සති දෙක තුළදී ක්‍රියාත්මක කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය වන්නා වූ පාඩම් තැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කන්ටෙන්ට්ස් ඒවා අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ලොව මෙතෙක් වාර්තා වී ඇති වටිනාම ආර්නෝල් මැණික් පොකුර රත්නපුර පැල්මඩුල්ල කහවත්ත ප්‍රදේශයෙන් හමු වී ඇතැයි ජාතික ස්වර්ණාභරණ අධිකාරිය සභාපති තිලක් වීරසිංහ මහතා සියතට ප්‍රකාශ කළා. ලොව විශාලතම ආර්නෝල් මැණික් පොකුර රත්නපුර පැල්මඩුල්ල කහවත්ත ප්‍රදේශයෙන් සොයාගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා. එම මැණික් පොකුර කිලෝ 510 බරකින් යුක්ත වන බවයි සැලකෙන්නේ. මෙහි දළ වටිනාකම ඩොලර් මිලියන 100කට වැඩිවනු ඇති බව ස්වර්ණාභරණ අධිකාරිය සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමගින් මෙරට මැණික් කර්මාන්තය කිසියම් පසුබෑමකට ලක්ව ඇති අවධියක මෙම සොයා ගැනීම විශිෂ්ට බවයි තිලක් වීරසිංහ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. නවලෝක රෝහල සමූහය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගින් ආයතනික සහයෝගීතාවයකට එළඹී තිබෙනවා. නීති වෘත්තිකයින් හට රෝහල් සේවා පහසුකම් ලබා දීම මෙහි අරමුණයි. පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමයක් වන නවලෝක රෝහල් සමූහය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ එක්ව පසුකියදා ගිවිසුමකට එළඹුණා. ඒ නීති වෘත්තිකයින් හට ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවාවක් ලබා දීමේ අරමුණු කරගනිමින් නීතිඥ සංගමයේ සාමාජිකයින් වෙත විශේෂිත ප්ලැටිනම් සාමාජික කාඩ්පතක් හිමිවුණා. එම සංගමයේ සාමාජිකයින්ට නවලෝක රෝහල් ජාලය තුළින් ඕනෑම රෝහල් සේවාවක් ලබා ගැනීමේ හැකියාවද එමකින් පවතිනවා.
1987 දී මේ රෝහල කාමර 50කින් ආරම්භ කරා. අද ආඩම්බර වෙනවා කාමර 700ක ප්‍රමාණයක් අප සතු වීමගෙන. රසායනාගාර 11ක් සහ තවත් ශාකා 500ක් අප සතුයි. ඒ වගේම නවීන තාක්ෂණික උපකරණත් පවතිනවා. ගොඩක් සතුටු වෙනවා ඔබ සංගමයේ සමාජිකයන්ට විශේෂ වරප්‍රසාද අපට ලබා දීමට හැකි වීම ගැන. වෘත්තිකයන් අතර තිබෙන විශාල සංගමයක් අප සතුව පවතිනවා. සමාජිකයින් 21,000ක් පමණ අප සංගමයේ සමග සිටිනවා. දිවයිනපුරා ශාකාවන් 80ක් පවතිනවා. ඉහළ වෘත්තිවල යෙදෙමින් නීතිමය වෘත්තියට එක් වූ බොහෝ පිරිසක් අපහා එක්ව සිටිනවා. ඒ වගේම ඔබ ආයතනයේ සේවාවන් අප වෙත ලබා දීම සම්බන්ධයෙන් අප අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. මැද පෙරදිග සහ ආසියානු රටවල රාජතාන්ත්‍රිකයින් පිරිසක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යංශයේදී පාකිස්තාන, බංග්ලාදේශ මහකොමසාරිස්වරු සහ සෞදි අරාබි, ඊජිප්තු සහ කුවේට් යන රටවල තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය අගය කළ මුදල් අමාත්‍යවරයා ඉදිරියේදීද කලාපීය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි සඳහන් කළේ. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශ ලේකම් SR ආටිගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. එත් සමකින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.